මහවැස්සෙන් ජලවිදුලිය පොහොසත් වෙලා. ඒ දේශයේ පුවත්පතෙන් මුපුටා ගන්නා තවත් වැදගත් වාර්තාවක් දැන් අඩුවෙච්ච වැස්ස නැවත සක්‍රීය වුණු බවකුත් අපට පෙන්නුම් කරද්දී ප්‍රියංජන් සුරේස් ද සිල්වාගේ වාර්තාවේ තියෙනවා මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලවිදුලිය උත්පාදනයේ දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. පසුගිය දිනවල සමස්ත විදුලි සැපයීමෙන් සිට 47ක් පමණ නිපදවන ලද්දේ ජලවිදුලියෙනි. ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යාමත් සමග තාපවිදුලි උත්පාදනය මේ වෙනකොට 25%ක් දක්වා පහත වැටි ඇතැයි වාර්තාවේ. පිරිවැය පැත්තෙන් කොස්ටක පැත්තෙන් ගත්තොත් එම ජලවිදුලි උත්පාදනයේ තාපවිදුලි උත්පාදනයට වඩා ලාභදායි. ලංකාවේ නමුත් අපට සිදු වුණේ පහුගිය කාලේ තාපවිදුලි උත්පාදනයේ ඊළඟට මේ ගත්තු තෙම ඉන්ධන වලින් ගලගුරු වලින් මේවයින් තමයි විදුලි උත්පාදනය කරන්න සිද්ධ වුණේ ජලවිදුලිය පෑවිල්ලත් එක්ක අහි අඩුවීමත් එක්ක. නමුත් දැන් එහි හොඳ ප්‍රවණතාවයක් නැවත පෙන්නුම් කරනවා. වර්ෂාවත් එක්ක ජලවිදුලි උත්පාදනය වැඩි වෙලා තියෙනවා. විදුලි බිල අඩු කිරීමේ සූදානමකුත් ඒ අතරේ තියෙනවා. ඒතන අඩු කරන ප්‍රමාණ පිළිබඳව යලි සලකා බලන්නත් පුළුවන් පසුබිමක් අවකාශයක් තියෙනවා නම් මේ ජලවිදුලි උත්පාදනයට වැඩි බරක් දැරීමත් එක්ක ඒ සහනයත් ජනතාවට ලබා දෙන්න බැරිද? නැත්නම් එයද මේ පාවිච්චි කරන්නේ, මේ ලැබුණු අවස්ථාවද ආණ්ඩුව පාවිච්චි කරන්නේ ජලවිදුලි උත්පාදනය වැඩි කරගෙන වර්ෂාවත් එක්ක ඉන් අනතුරුව ජනතාවට කොහොමටත් අඩු කරන්න පුළුවන් බිල අඩු කරලා තියලා ඒකද මේ කරන්නේ? කිසි හෝ වේවා ජනතාවගේ පැත්තෙන් අවශ්‍ය වෙන්නේ විදුලි බිල අඩු කිරීම, අඩු ප්‍රමාණයකට විදුලිය ලබා දීම, අඩු මුදලකට. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.